අත්අඩංගුවට ගත්තේ 10 වෙනි මාසේ මේ 2010 12 වෙනි මාසේ 15 වෙනිදා ඒ අරගෙන මිරිහානට අරන් ගිහිල්ලා මට දවස් 5ක් එක දිගටම ගැහුවා එන්න හදනකොට තමයි මාවත් මේ දාගනින් කියලා පොලිස් පොදල් පොලිස් වයිසි මහත්තයා මේ අනිත් පොලිස් නිලධාරියතුමාට කියලා මාව ඇදගෙන ගිහිල්ලා දාගත්තේ ඊටම අමානුෂික විදියට ඉතින් මේ ඒ අවස්ථාවේ මේ ජීවිතේ ලබාපු නැති අත්දැකීමක් කියන්නේ කලකිරීමක් अरे दा सिद्धिय मतक के नो गापू हेटी मतक के नो पुलिस एक ने देखा मट बाय ही चेनो एदा सिद्धिय मतक के नो दुखा की चेनो तारा कच्चे नो एदा गहु भी दिए Very often, when we look at this problem from outside, we make the mistake in thinking that torture is an aberration. Torture is something, you know, that the police should not be doing. But the policing system in Sri Lanka is made in a way that use of torture is just a part of its methodology. And so, therefore, we are dealing with something that is approved. Something that is being the way the police think they have to do their job, and that without this they cannot do their job. So it is that which has to be addressed, rather than to say that you know you are doing something wrong, stop it. මට වෙච්ච සිද්ධියස් මාව කිසිම අත්අඩංගුවට ගත්ත මේ හොරකම සම්බන්ධ නමුත් මම කරපු දෙයකට නෙමෙයි මට නිකන් නිස්කාරණේ ගහලා මට ඔළුවට ගැහුවා පොතක් කියලා ධනකම පොතක් කියලා පොල්ලකින් ඒකයි මාව බිම දාලා වැලි වැලි උඩ ධන ගස්සලා ඉවලෙත් මට සෑහෙන්න ගැහුවා ඒ වගේ අපුවට පිට මේ කකුල් වලට යකඩ පොල්ලක් දාලා මම දනිස්සලා ඇවිදලා තිබ්බා ඒවල ඒ වගේ මට උලන්නත් බැරි වෙනම මට පොලිසියෙන් ගැහුවා ඒ තරම නම් දැන් පොලිසියේ වදින්සාව ගැන කතා කරනකොට වදින්සාව ක්‍රූර අමානුෂික සහගත සැලකිලි මේ සියල්ලම පවත්වගෙන යන්නේ සාමාන්‍ය ජනතාව බය ගන්නලා තියාගන්න. ඒකම මේ තත්ත්වය තුළ පොලිසියට අල්ලස පවත්වගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකම විවිධ දූෂිත ක්‍රියාවන් වලට ඉඩ තබා ගන්නවා. මේ තත්ත්වය තුළ මේ දුර්වලකම් වසා ගන්නට පොලිසිය වදින්සා පමුණුවනවා. ඇත්තටම පොලිසිය මේ වදින්සා පමුණුවන්නේ අපරාධ उदय तारंगी गहनो गहल ना होनो आए दवाल तारंगी गहनो गहल पार हिटना ना होनो फ्लैट इक्कीन अभी गहनो वध दिन तम करे दवास पाक एक दिखते वध दिन एल गहनो पीटी पास हैंक गहनो इवागे मंदूम गलव गहनो नो कदेट वध दिन पुलिस මද හිංසා කරනකොට කරපු අපරාධ තමයි මගෙන් ඇහිුවේ. නමුත් මම කිසිම අපරාධයක් කරලා තිබුණේ නැහැ. ඒ තාක්කල්ම මට තුවක්කුවක් අල්ලන්නේ කියලා මේ මතුගම ඉන්න OIC මහත්තයා උදේ කුමාර කියන ඇවිල්ලා පාන්දර පහමාරට විතර දොරට තට්ටු කෙරුවා. එතෙන්දි මට තව දෙක තුනක් ගැහුවා බගේ තුවක්කුවම්බ දෙන්නේ නැද්ද කියලා. මං කිව්වා සර් ඉතින් තුවක්කුවක් තියෙන්න ඕන මට දෙන්න නැත්තම් මං කොහොමද දෙන්නේ කියලා. අතට ගැහුවෙන් මම මෙහෙම කරගෙන ඉන්නකොට එයා පොල්ලකින් මෙහෙම කර කර ගහනකොට තමයි මේ අතට වැදිලා තියෙන්නේ අත කැඩිලා our police is not trained to grab information or to have a breakthrough in their investigation without torturing manners so that is one problem they face so they think by torturing a person or by assaulting a person they can grab information so the moment you think somebody should be arrested you arrest So arrest first, and then find out whether he has anything to do with it or not.
I could show from hundreds of cases, the not even a single question is asked before assault. Assault comes first. පිරිමි අය මොකදක් එතන හිටියේ ගෑනු කියලා කිසිම කෙනෙක් හිටියේ නැහැ මාවයි සල්නවයි විතරයි ගෑනු අයට හිටියේ ඉතින් ඒ ඒ අදගෙන ගිහිල්ලා ජිප්පකට දාගත්තේ මහා අමානුෂික විදිහට ජරාම විදිහට දාගත්තේ සතෙක් ඇදලා දාගන්නවා වගේ ඉතින් පොලිස් නිලධාරී අපිට කතා කරන්න දුන්නේ නැහැ මේ කැත වචන වලින් අපිට බැන්නා දැන් මේ අධිවේග මාර්ගේ කැණීම් කටයුතු කරගෙන යද්දි වෙච්ච දේවල් අපි කියන ඒවත් කියන්න දුන්නේ නැහැ කටවහපන් අරක මේක කියලා අපිට එක එක කැත කතා කියලා ඉතින් බැන්නා මේ තවත් මහතුරු එතන හිරේ මේ අමානුෂික විදිහට අපිට පහර දුන්නා ඒ හින්දා මේ ඉතින් අර පොලිස් ස්ථානයට යනකම්ම බය වෙලා වගේ හිටියේ මුකුත් හිතා ගන්න බැරි විදිහට පහත් කළා අද් දෙක මෙහෙම කළා දාලා ගැහුවා මං අද් දෙක අල්ලගන්නේ කියලා මෙහෙම කළා කන්නකට දාලා අල්ලලා ගැහුවා ඔළුවට ගැහුවා ඔළුවට පොද්දේ අත්තර ගැහුවා ඔළුවට මං කන්නට අද් දෙක දාන්නේ කියලා ඊට පස්සේ මන්ට දන ගැහුණා ඉලක්ක යනකොට මට අමාරුයි එපාර මං කිව්වා මට වතුර ටිකක් කිල්ලුවා ඊට පස්සේ බඩ වතුර නෙමෙයි කව දෙන්නේ මේ එහෙම කියලා කිව්වා තව වන් ටික ගැහුවා ඒව කිව්වා එපාර මං කාටවාගෙන හිටියේ පාර මේ ටොයිලට් එකේ තමයි වතුර ගෙනත් දුන්නේ. There are very exhaustive judgments in this country saying that even the highest rank the wrongdoer or the criminal has a right to life or they cannot be tortured. Police can't torture a man just because he is the well known criminal. Since 1980s we have been observing more and more torture cases coming up every year and sometimes hundreds of cases have been examined by most of the judicial medical officers in various major centers in 1 week. There was opinion among some practitioners that the torture cases have been going down, but in our personal experience it is not the case. We have been receiving cases the same way that we used to receive cases in 80s and 90s. So in my personal opinion, I don't think torture cases have gone down or the reporting has gone down, but the reporting to the outside world has gone down due to some voluntary involvement of some the officials in recording these torture cases. But that doesn't mean that at the ground level, the cases are less or cases are going down. Once the arrest is made and the case is report is filed to court, the matter ends. Whether this person will one day be convicted, this is nobody's concern. So it's a kind of a stage attempt to do something initially and get somebody and then go to court and file a report and file a media report that the crime has been solved. The very system of trial is around 10 years. Everybody knows that even a real criminal escapes through this net during this time. So it doesn't matter who you arrest, doesn't matter whether it's the right person or wrong person, both will escape. So there is a kind of acceptance, these things are going to happen. When a person is tortured by the police, they definitely fabricate another charge or a case against him. Or the torture takes place when somebody is taken into custody upon an allegation of committing some other offense. ශාරීරික හා මානසික වදීසා වලින් අනතුරුව මේකට කරන දෙයක් තමයි මේගොල්ලන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට යනක වළක්වන්න බොරු නඩු දාන එක. මේ බොරු නඩු දැමීම තුළ ඇත්තටම මේ පුද්ගලයා පමණක් නෙමෙයි ඔහුගේ පවුලමත් විශාල පීඩාවකට පත් වෙනවා.
पोलिस चोदना दी बदक सावीट दैन हेमदेट मे फसावटे अन्न तो मार्तिक दी सारी दिंग अब मुदाल हरिया पास दिन हिंदे मे अतरी एक पास दें तीन वातावरण में दें कोमार दें मे आउदे फेब्रवरी बीसी आठ तम सिद्धि दें मे आउद अवसांगना दें दें तीन प्रतिपल एक पार्स मे कोमारी मे ये गुलांगे पेट नमगन तीन दें मट गुड़ाक दिन पोलिस बलपेनवा मे ये विद्यट अनेत मे क्रियाकर खरा how they are going to achieve this the goals mentioned in the National Human Rights Action Plan. If you take the torture in particular, and they have mentioned, they have identified, they have accepted that torture is occurring in Sri Lanka, which is not new, and the government has been doing it previously as well, but the proposed plan is actually suspicious of what is mentioned in the National Human Rights Action Plan, because they have identified the Ministry of Defense in Sri Lanka as the core institution which should deal with the torture issues, which is absurd. The elimination of torture will be for our benefit, and that will mean having a better policing system, but then there's a big obstacle. How can you be corrupt if you have a better policing system? They are doing this on the instigations of politicians. If they do that, they will be looked after. Promotions. I'm not afraid to say that it happened during my time, and it's happening now. The public seeing such actions, and they see injustice right round, they will take the law into their own hands. And then we had setting off of police stations on fire due to certain people dying in the custody of the police department, and some people taken into custody and going missing. Against whom did the JVP first attack? Police stations. See, you don't do revolutions by attacking police stations. See, but their idea of the enemy was the police. So if you if some political guy asks some young people, you know, we are going to attack police, will you join? Yeah, they join. So the first insurrection in 1971 is a minor insurrection of 1971 was an attack of several police stations. The what was the, you know, behind the LTTE? Why was LTTE able to recruit so many people? Because they had hatred for the police. A little bit of intelligence will tell you that civil strife is just about to begin, and it might end up in a civil war. You know, even among the lawyers, they say once a policeman, never a gentleman. See, you can't have this kind of a system going on. And then to talk about, you know, rule of law, or you know, the judges know this. Every judge knows the way by which people are brought before them. Every magistrate knows this. The higher up top judges know this, but they all keep on ignoring. See, the amount of input by the judges on to stopping of torture is almost negligible. So the victims are actually coming from family backgrounds, and they find it increasingly difficult, even they survive, to get back into the family system, family background, and especially to get themselves back into the society the way they used to do in the before the this torture is committed, because they were sometimes physically abused, sometimes they are psychologically abused, and they don't get proper treatment, proper rehabilitation, proper redress through the courts. So most of these victims found increasingly difficult, and their families also suffer because of this single person or himself or herself. So ivale nan us man mata eke kawadakkat wenna vidiyata mata kawari samarak pita mislat ekak mulin kata aradda mata අඳුරේන ඇස් දෙක එකේ මං බය වුණා. බය වුණා කියන්නේ මං කිසි හැම කොහෙට යන්නත් සමාජයේ පොලිසිය
එහෙම ඉන්නවයි කියලාත් මට බයයි ඒ වගේ දේවල් වලින් මාව බය වුණේ එකයි උනේ මගේ අම්මා තාමත් මේ අසනීපවත් ඒකේ මගේ මේ ප්‍රශ්නේ යාගල්ලන්ට උල්ලන්න ගන්නවා ඉතින් යාර දැන් නිතරම අසනීප වෙනවා මොකද මගේ ওই ප්‍රශ්නේ වෙනකොට නඩුව උසාවියන් ලැබුවත් අපේ අම්මට සමීප නැහැ मगे पत्ते बलोत वाइट मगे लमाई को कड़ा पलूना इवे नमदेकना समय मट दश्न सिद्धिवेलास मट राजनीत मट इतो मगे राजकारी पत्ते लवेन उसस्य पत्ते मेटना प्रति आर्थिक पत्ते मट बल अम तो मट लुक हाँ मगे नहाय अस्थि दीपा के मेतन इतने मगे नहाय पुड़ी देट ब्लोक इतना मट सुगंध गुड मगे රැකියාවට වැදගත් ඒක මට බලපෑවා ඊට අමතරව මගේ කනක් කැසීම 100ට යම් කිසි ප්‍රමාණයක් ඕකේ දාලා තිනවා තාවකාලිකව නතරලා තිනවා ඒකත් මට සිද්ධ වෙච්ච මානසික වදයක් නෑ කියලා තියෙන්නේ හරියකට රැකියාවකට තැනකට යන්න බෑ ගිහිල්ලා හවස ආයමාර හත වෙනකොට ගෙදර එන්න විදියක් නෑ මොකද වැඩ කරන ආයතනයේ ටිකක් රැ වෙනකොට වැඩ කරනකොට රැ වෙලා ගෙදර එන්න බය මොකද හදිස්සිය පොලිසියෙන් අරන් ගිහලා මාව මරලා දායිද කියලා බය තියෙනවා ඒ නිසා පොඩ්ඩක් मानसिक लज्जा कोई भय कोई खनगाट वेना पोलिस पल कनी अपट अपर गायट खादर खरा एम की International community virtually don't understand this kind of problems. See, what do they know? They have the UN. You know, some agency will say, okay, you have had this amount of extrajudicial killings. Prosecute, investigate. Who is going to investigate? Who is going to prosecute? They are unable to. Today's the system of international human rights is unable to deal with the problem of institutions. They presume that, like in the developed countries, system exists. There's a good policing system, bad guys who are doing torture. This illusion, despite of all this information we have given outside on the Sri Lankan police and Sri Lankan torture, all that you get at the end is a request from some UN committee or UN rapporteur saying that have investigations, prosecute these people, and bring law and order. Who are they giving this recommendations? Who is going to carry out the? So is it some kind of exercise you do as ritual, and we feel happy, that we made the right recommendation, but right recommendation for wrong place. You cannot stop torture without changing the system and wanting to create a more credible criminal justice investigation system. And there is not even a discussion on this. The developed countries within 200-300 years became so developed from the point of view of institutional development, and they cannot even understand today the places where this development has not taken place. So there's a communication breakdown, there's a disconnect, there's a big disconnect. We give this information out not to scandalize anybody, not to say you know how bad these things are, but to say bottom line, things must be very bad for this to happen. The ground reality is what we are pointing to. We are not pointing to torture as such, but what is the torture producing system? What is the system that is considered torture so essential? ये तत्व वलकला अभी नीति आरक्षा करो नीति तदको मंकी दाने तक दुदार मट हतर दिन पहार दुना उसावी मगे वैद्य नार्ता नार तुम्मा मैं हतर दिन पहार दी मम की तुंदेना टकस्काल वे मल रिमा कर पोलिस पोलिस मिनियम मेरुआ एंदुम बेरे नो देख मंगे यार वितरक मुखदेन नीति नीति हम पुद्वेन नीति आरक्षा करना
නීතිය හදන අයට කාට උනා නීතිය නම් නීතිය කරන්න ඕනේ හැමෝටම එකම විදියට නීතිය නම් නීතිය කරන්න ඕනේ ඒකේ නීතියක් තියදී ඒගොල්ලෝ නීතිය අතට අරගෙන පොඩි මිනිහට එක විදියක් එහෙම සැලකුවාම ඒක ලොකු වෙනසක් දෙනවා ඉතින් මං කියන්නේ හැමෝටම එකම දේ කරා නම් සමානව සැලකුවා නම් හැමදේම හොඳට කරනවා Today's you know places in Asia itself, which are doing better than they ever any time in the past, are people who solve the corruption problem, and the you know the policing problem is a very central problem. Policing problem is a very central. It's not marginal. You know the international community deals with the policing system as a marginal problem, but in the less developed countries, it's not a marginal problem. There's no point in being scandalized by saying this is. Too much of beating, and you know this man is so much injured and all that. It is only an indication of a very deep sickness. It's a sick system. Sri Lankan policing system is a deeply sick system. It needs treatment.